ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පසුගිය 28 වනදා තීරණය කළ සෞඛ්‍යංශ සහ මීට අදාළ සියලු කණ්ඩායම්වල නිර්දේශ මත සංචරණ සීමා ලිහිල් නොකර අකණ්ඩව ජූනි මාස 7 වනදා දක්වා පවත්වාගෙන යාමට ඒ අනුව මීට පෙර තීරණය කර තිබූ පරිදි 31 වෙනිදා ඒ කියන්නේ හෙට දවසේ සහ ජූනි මාස 4 වනදා සංචරණ සීමා ලිහිල් කරන්නේ නැහැ. දැන් හෙට 31 වෙනිදා මතක තියාගන්න ඔබට හෙට කඩේ යන්න බඩු ගන්න බෑ. එහෙම යන්න උත්සාහ කරන්නත් එපා. හෙටත් මේ වගේම කඩවල් වහලා බඩු ගන්න බෑ. පොදු ප්‍රවාහනයක් නැහැ. ත්‍රී වීල් ගමන් කරන්නෙත් නැහැ. ඔත්තේ ඉරට්ටේ අදාළත් නැහැ. ගෙදරටම වෙලා ඔබ ඉන්න ඕන. රටක් විදිහට කොරෝනා ව්‍යාප්තිය අනුව අපි ඉන්නේ තවමත් ඉතාම බරපතල තත්වයක. මෙහෙම තියෙද්දිත් ඊයේ වැඩිම පිරිසක් සංචරණ සීමා උල්ලංඝනය කරමින් අත්අඩංගුවටපත් වුණා. සංඛ්‍යාව 1000කට ආසන්නයි. මේ අතර රට තුල දැඩි සංචරණ සීමා ක්‍රියාත්මක වෙද්දී හෙටින් පසුව ලබන ජූනි මාස පළමු වනදා සිට ගුවන්තොටුපළ සංචාරකයන් සඳහා ව්‍යුර්ථ කරන්නට සූදානම් වනවා. ලබා දී ඇති මාර්ග උපදේශයන්ට අනුකූලවයි මෙලෙස ජූනි මාස පළමු වනදා සිට ශ්‍රී ලාංකීය සහ විදේශ සංචාරකයන් සඳහා ගුවන්තොටුපළ ව්‍යුර්ථ වන්නේ. විවිධ කොවිඩ් ප්‍රභේද ලෝකේ පුරා මේවන විට පැතිර යද්දී රට තුල දැඩි සංචරණ සීමා පනවා ක්‍රියාත්මක වෙද්දී සංචාරකයන් සඳහා යලි ත්වරක් රට ව්‍යුර්ථ කිරීම කිසිසේත් පිළිගත නොහැකි බවයි සමගි ජනබල වේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජේසී අලවතුල මහතා අවධාරණය කරන්නේ. මේ රජය ක්‍රියාත්මක කරන සෑම වැඩකදීම අපි දකිනවා එක පැත්තක් විතරක් බලලා හරි උපදේශ අනුවද කටයුතු කරන්න කියන ගැටලුව නිරන්තරයෙන් මතුවෙනවා. මේ වෙනකොට 7 වෙනිදා වෙනකන් රට වහලා තියෙනවා. අපිට දැනගන්න තියෙන තොරතුරු අනුව හෙට ඉඳලා සංචාරකයන්ද ගුවන්තොටුපළ ව්‍යුත්පත් කරන්න යනවා. ප්‍රභේද ගණනාවක් මේ රට තුර ඇවිල්ලා තියෙනවා. එතකොට ප්‍රභේද මේ වෙනකොට 6ක් හෝ 7ක් තියෙනවනේ. ඒකෙන් 5ක්ම ලංකාවේ තියෙනවා. සියලුම රටවල් වල ඉන්න සංචාරකයන් ගෙන ගන්න පුළුවන් විදිහට තමයි මේ ගුවන්තොටුපළ ව්‍යුත්පත් කරන්න බලාපොරොත්තු වෙන්නේ. අද ලෝකයේ ඉතාමත් භයානක කොරෝනා ප්‍රභේද ඇවිල්ලා තියෙනවා. ඒවට මේ එනක්කරණය තුලින් උනත් විසඳුම් ලබා දෙන්න බැරි තරම් භයානක දේවල්. එතකොට මේ රජය මේ බලාපොරොත්තු වෙන මොන කාරණාද කියන එක තමයි අපිට පැහැදිලි නැත්තේ. මේ කොරෝනා තත්ත්වය තුල මුලින්දලම මේ රජය ගත්ත තීන්දුව తీරනවලදී රටේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ වගේම විශේෂඥයන්ගේ උපදෙස් අනුවද කටයුතු කරේ කියන එක අපි මුලින්දලම කිව්වා. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.